රාජනය සමග රැඳිලෙන්න ඔයා මේ වෙනකොටත් දන්නවා ඒ අභි ගැන. අභිගේ ජීවිතේ අභි තීරණයක් කරගත්තා. ඒ තමයි තමන්ගේ මල්ලිගේ අතපය සෙලවෙන හින්දා තමන්ගේ මල්ලිව සුව කරගන්න පුළුවන්. ඉතින් ඒක චූටි කාලෙම වෛද්‍යවරයෙක් දීපු තීරණයක්. ඉතින් ඒ නිසාම තමයි මේ අභි තීරණය කළේ තමන්ගේ අච්චා අම්මත් එක්ක මල්ලිත් එක්ක තමන් හදේ වැඩිච්ච ගෙදරටම එන්න. නමුත් මේ ගෙදර අයිතිවාසිකම් තියෙන්නේ අභීට වුණාට මේ ගෙදර වැඩකාරයන් පවා අභීට වෙනස්කම් කරනකොට ඒ දේවල් දරාගෙන ඉන්න එක නම් හරිම පුදුමයක්. නමුත් ඉතින් අභීගේ ලොකුම අරමුණ තමයි තමන්ගේ සහෝදරයව සුවපත් කරගන්න එක. මේ සිද්ධි මේ විදියට යනකොට රෝස්ගේ අම්මයි තාත්තයි උත්සාහ කරන්නේ මේ ලබාගෙන තියෙන දේපල සදාහටම තමන්ගේ නමෙන්ම තියාගන්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි ඒ දෙන්න ගොඩක් මහන්සි වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි දැන් රෝස් කලේ මේ අම්මගේ තාත්තගේ බලාපොරොත්තු සුන් කරන වැඩක්. මොකද අභි මේ ගෙදරින් පිටවෙලා යනවා කියන්නේ ඒක හරිම නරක වැඩක්. මොකද හේතුව තමයි මේ අභීට වගේම මල්ලිට ලොකු අයිතියක් තියෙනවා මේ දේපලවල. ඉතින් මේගොල්ලන් ආච්චම්මත් එක්ක හිටියොත් මේ දේපලවලට අයිතිවාසිකම් කියාගෙන ඒවි කියන බය ලොකු අම්මට වගේම ලොකු තාත්තටත් තියෙනවා. ඉතින් සොඳුරු අහිමි වෙයි කියන බයට අභීව ගෙදරින් පිටමං කරා කියලා මේ අම්මයි තාත්තයි දැනගත්තොත් අනිවාර්යයෙන්ම මොන වගේ දෙයක් සිදු වේවිද? අනිවාර්යෙන්ම රෝස්ට අම්මගෙනු තාත්තගෙනු නම් බැනුම් අහගන්නම සිද්ධ වේවි. මොකද හේතුව තමයි අභි ගෙදරින් යාපේක ලොකු වැරද්දක් හින්දා. ඉතින් ඒ විතරක් නෙවෙයි රෝස්ට තර්ජනයක් වුණත් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔය අභිව ගෙදරින් යවුවනේ, එහෙනම් රේන්ව කසාද බඳින්න ලෑස්ති වෙන්න කියලා වුණත් තාත්ත කියන්නේ ඉඩක් තියෙනවා. මොකද සොඳුරුට ටිකක්වත් ඔය රෝස්ගේ අම්මයි තාත්තයි කැමති නැහැ. අනිත් දේ තමයි ඉතින් සොඳුරුත් මේ රෝස්ට කැමති නැහැ. නමුත් එයා ඒක පිළිගන්න ලෑස්ති නැහැ. ඉතින් රෝස්ට රෝස්ගේ ආදරේ විතරක් නෙවෙයි තමන්ගේ අම්මගේ තාත්තගෙන බැනුම් වලනොත් ඉදිරියේදී කන් පුරව ගන්න වෙයි කියන බලාපොරොත්තුවයි අපිට තියෙන්නේ. ඉතින් රෝස් හැබැයි කළේ හොඳ වැඩක්. මොකද අභීට ගෙදරින් පැනගන්න විදියක් නැතුවයි හිටියේ. ඒකට චාන්සයක් හදලා දෙන්න සමත් වුණා. නමුත් ඉදිරියේදී රෝස් ඒ ගැන පොසතැවේවි. මොකද සොඳුරු එක දවසක්වත් තමන්ව බලන්න, තමන් එක්ක සංගීතය පුහුණු වෙන්න ආපු නැති හින්දා.